ධර්මයේ ඊටමත් සුවිසල් වෙනවා. මේක සරලව පෙන්නුවොත් අපිත් කැමති. අපිත් මේ ලොකු ලොකු පොයියවල් අහන්න කැමති නෑ. ඔහේ විෂ්ණුද බුදුද ක්‍රිෂ්ණද කුරුමද වරහද මත්සද ජේසුද නබිද, ඒව අපිට වැඩක් නෑ. අපිටත් ඔය තැනට එන්න තැනක් තියෙනවද මොකක් හරි? අන්න ඒක පෙන්වන්නකො. හැබැයි වැඩි කතා බෑ. එක සැරේට පෙන්වන්නකො. ඊට පස්සේ මං කියන ඔන්න දෙකලවර බලන්නේ. එකට බලනකොට යාට තේරෙනව ඇත්ත තමයි මට බලා ගන්න බැරුව තිබුණ මෙච්චර කාලයක්. මාර තැනක්නේ. පට්ටයිනේ. මේකේ එක එක සිද්ධාන්ත පේන්න ගන්න. ඊට පස්සේ මගෙන් අහන්න ඕනේ නැති වෙනව තවත් ආර්ය ශ්‍රාවක සමූහය 180 තුල ඉන්න ගුරුවරුයි. මගපල 4 3 2 1 පූර්ණ කරගත්ත කට්ටිය. ඒ කට්ටියෙන් ඇහුවෙන් පස්සේ ඒ කට්ටිය කියනවා ආර්ය තලය දකින තෙක් ඔගොල්ලන්ට සියලු දෙනාට උදව් කරු. සෝතාපන්න මාර්ගයට සියලු දෙනාට උදව් කරු. සෝතාපන්න වෙච්ච කට්ටිය, සකෘදාගාමි අනාගාමි අරිහත් වෙච්ච කට්ටිය. 180 පූර්ණ වෙච්ච මිනිස්සුයි. මේක පූර්ණ කරගන්න යනකොට වෙනස් වීම සමුදායකට තමන්ට වාජනය වෙන්න සිද්ධ වෙනවා. වෙනස් වීම සමුදායකට කියලා කියන්නේ තමන්ගේ කයේ අවක්කත් වටා පිටාවේ එහෙම ඒව නෙවෙයි. තමන්ගේ ඇසේ පේන මානය තුල තියෙනා වූ වස්තු වෙනස් වීම වලට වාජනය වෙනවා. මෙන්න මේ වෙනස් වීම වලට වාජනය වෙමින් වෙමින් ගමන් කරලිවිලා සෝතාපන්න ඵලය උදා කරගත්තත් ඔවුන්ට තවත් කෙනෙකුට මේ සත්‍ය පෙන්වීමට හැකියාව තියෙනවා. හේතුව තමන් ගමන් කරපු මාර්ගය තියෙන වයිබ්‍රේෂන් තියෙන දෙදරිම් තියෙන වස්තු එහාට මෙහාට යෑම් තියෙන තරංග රටා තියෙන ඒ වගේම ආලෝක ධාතුවේ නානා ප්‍රකාර වූ සියුම් සත්වයෝ දැකීමට හැකියාව තියෙන දේවතල ප්‍රේතතල භූතතල දැකීමට හැකියාව තියෙන සෝතාපන්න වෙනකොට හරියට තෞතිසාවට සමවැදුනා වගේ එකක් වෙනවා. සකෘදාගාමි වෙනකොට ඒත් තමන්ගේ ආත්මය දේවතලයට විමානගත වෙනවා. අනාගාමී වෙනකොට බ්‍රහ්ම කියන தත්වෙට තමන්ගේ සෝබා දහම විමානගත වෙනවා. ආපහු සරයක් ඒ තලය උදා වෙනකොට අර මුලින් දැකපු සෝතාපන්න ඵලය නේදයි මේ තියෙන්නේ කියලා තේරෙනවා. ඒක කැඩෙන්නේ නැති වෙනවා. සෝතාපන්න වෙනවත් එක්ක මේක නැති වෙලා යනවා. නමුත් ඒ සෝතාපන්න ඵලය ස්ථාවර කරගන්න පුළුවන් වෙච්ච කාලෙක උහු රහත් වෙනවයි කියලා අපිට කීමට හැකියාව තියෙනවා. මම ඉන්නේ සෝතාපන්න දොරටුව තුල වෙ. සෝතාපන්න දොරටුව තුල හිටගත්ොත් සදහට උහු රහතෙක් වෙන. සමහර කට්ටිය සෝතාපන්න දොරටුවට එන්න තව මගපල දෙකක් ඉස්සරහට ගමන් කරලිවෙලා රහත් කියලා කිව යුතු වෙනවා. එතකොට තමන් සිටින්නේ පළමුවටම දැක්ක ආර්ය තලය තුල වෙ. පළමුවටම දැක සෝතාපන්න ඵලයට ඒක අති ප්‍රබල දර්ශනයක් වෙනවා. චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මස්සති. නිබ්බාණයද පෙන්න. අරිහත් ඵලය ලෞතර බුදුරුන්ගේ නිබ්බාන ධර්මයේද පෙන්න. පරිනිබ්බානනේ නිබ්බාන ධර්මයේ පෙන්න. සෝතාපන්න ඵලය උදා කර ගන්නවත් එක්කම සියල්ල පෙන්නන පෙන්නලා නැති කළා දානවා. මෙතරම් ඥානයකටපත් මේක ඇතුලේ ජීවත් වෙන්න ඥානය තිබිය යුතුයි කියලා ආයේ පස්සට දාන. පස්සට දැම්මෙන් පස්සේ ගුරුවරුයි. මොකද ඒ ඵල දොරටුව පෙන්වන්නේ ගුරුවරු වෙනවා. ශාස්ත්‍රවරු වෙනවා. ඒ ශාස්ත්‍රවරුන්ගේ දේශනාව යලි අහගෙන ආයේ ඒක දැකිය යුතු වෙනවා. ආයේ පස්සට වීසි කළා දාන. ඒක ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ. ආර්ය තලය ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ. මොකද ජීවත් වෙන්න තේරෙන්නේ නැහැ ඒක. ආයේ පස්සට දානවා. ආයේ සතර තුල ආයේ කරක් ගහලි වෙලා ආයේ දේශනාව හලි වෙලා ආයේ අනාගාමී. එක පොඩි වෙලාවකට තියාගෙන ඉන්න එක අනාගාමී වුණයින් පස්සේ රහත් වගේ වෙයි. රහත් වගේ ඒ කට්ටියන අනුශාසනා කිරීමටත් හැකියාව තියෙනවා. සසරේ ජීවත් වීමටත් හැකියාව තියෙනවා. කාමයෙන් ඉලීමටත් හැකියාව තියෙනවා. නිර්වාණ ධාතුවට ප්‍රවිෂ්ඨ වෙලා සිටීමටත් හැකියාව තියෙනවා. අනාගාමී තලය මේක වෙයි. තව ඉස්සරහට යනකොට සම්පූර්ණයෙන්ම යෑම් මේම් නැති වෙයි. යෑම් මේම් නැහැ. සසරට යනවයි නිමනට එනවයි කියලා එහෙම යෑම් මේම් නැති වෙනෝ ඒ සංසාර චක්‍රයෙන් එතර වෙලා ඉන්න සිද්ධ. මේ 180 වරකට දැක්කොත් සෝතාපන්න වෙනෝ, දෙවරකට දැක්කොත් සකෘදාගාමි වෙනෝ, තෙවරකට දැක්කොත් අනාගාමි වෙනෝ,
හතරවෙනි වර දැක්කොත් රහත් වෙන. රහත් වෙන වෙලාවට තිබිය යුතු වෙන ඵලය සෝතාපන්න ඵලය වෙන. මේ ඵල හතරම එකම දොරකින් දියත් වෙන නිසා තල හතරම එක හා සමාන වෙන. සම්බුදුවරුන්ට පසේ බුදුවරුන්ට රහතන් වහන්සේලට ඒ වගේම මගපල දොරටුවෙන් ඇතුළු වෙන සියලු දෙනාට පේන්නේ එකදු ආර්ය තලයක් වෙන. මේ ආර්ය තලය ස්ථාවර කරගෙන ඉන්න කට්ටියන්ට පරිනිර්වාණ ඵලය හොයා ගැනීමට හැකියාව තියෙනවා. ඒ ආර්ය දොරටුව නිවි යන දවස වෙනවා. ආර්ය දොරටුව තමන්ගේ නිවි යන වෙලාවට සම්බුදුන් හොයාගෙන නැකිට පරිනිර්වාණ ඵලය රහතන් වහන්සේලාට පසේ බුදුරුන්ට අවසානට හොයා ගැනීමට හැකියාව තියෙනවා.